මේ වෙලාවේ මූල්‍ය අර්බුදයක් ඉස්සරහට තියලා ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය පැත්තකින් තියන්නට උත්සාහ ගන්නවා. මේ වැටුප් විෂමතාවයේ සම්පූර්ණයෙන්ම විසඳීම සඳහා සුබෝධිනී කමිටු වාර්තාවට අනුව බිලියන 60කට ආසන්න මුදලක් තමයි වියදම් වෙනවයි කියලා කියන්නේ. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා හිටපු අධ්‍යාපන ඇමතිවරයා ඇවිල්ලා ප්‍රකාශ කරනවා ලබා දීමට අවශ්‍ය කරන මුදල් ආණ්ඩුවට නැති බව. අපි අහනවා මේ වෙනකොට සීනි බදු වංචාව තුලින් Tamange ගජ මිතුරන්ට වර්ෂයකට සීනි කිලෝ මෙට්‍රික් ටොන් 7 ලක්ෂයකට අධික ප්‍රමාණයක් ආනයනය කරන්න ලබා දීලා මේ වෙනකොට බිලියන 70කට අධික ලාභයක් කුප්‍රකට විදියට උපයා ගන්නට අවස්ථාව ලැබලා තියෙනවා. එතකොට ඒවා පිළිබඳව ගණනය කරන්නේ නැතුව ගුරුවරුන්ට ජාතියේ අනාගතයේ ගොඩනගන ගුරුවරුන්ගේ වෙනුවෙන් ගෙවීමට ඇති වැටුප පිළිබඳව විතරක් මේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරු ඇතුළු කණ්ඩායම අමාත්‍යවරු රජය පාලකය ප්‍රකාශ කරන්නේ ඒ බදු වංචාවෙන් ලැබෙන මුදල් වලින් කොටසක් Tamanට ලැබෙන නිසාද නැත්නම් එක පුද්ගලයෙකුට මෙවැනි ඉපයීමක් සිද්ධ කරන්න ලබා දීලා අපිට මේ ඉල්ලන සාධාරණ විසඳුම වෙනුවෙන් විතරක් නැති ආර්ථික අර්බුදයක් ගෙනහර පාමින් 24ක් මුළුල්ලේ එකතැන විසඳුමක් නොදී පල්වෙච්ච ප්‍රශ්නේ තවදුරටත් ගෙනියන්නට ආණ්ඩුව උත්සාහ කරමින් තියෙනවා. මේක ඉතාමත්ම සෝචනීය කාරණාවක් හැටියට අපි දකිනවා. ඒ නිසා අපි කියනවා අපි සුබෝධනී වාර්තාව පදනම් කරගත්තා වූ විසඳුමක් හැරුණුකොට වෙන කිසිදු ආකාරයක විසඳුමකට අපි එකඟ වෙන්නේ නැහැ. අමාත්‍ය අනුකමිටුවෙන් ඒ යෝජනාව පිළිඅරගෙන ඉදිරිපත් කරනවා නම් එය චක්‍රලේඛයක් බවට පත් කරලා නීත්‍යානුකූල භාවයකින් අපිට ලබා දෙන තුරු අපේ වෘත්ති අරගලය එලෙසින්ම ඉදිරියට ක්‍රියාත්මක වන බව අපි ක්‍රියාත්මක කරනවා. ඒ නිසා ආණ්ඩුවට කියනවා අපි ශිෂ්‍යත්ව විභාගය, උසස් පෙළ විභාගය, ඒ වගේම වෙනත් කාර්යාල කටයුතු, සාමාන්‍ය පෙළ දරුවන්ගේ సౌందర్య ඇගයීම් මේ සියල්ලක්ම එතනම නතර වෙලා තියෙද්දි ආණ්ඩුව ඒ පිළිබඳව තැකීමක් කරන්නේ නැතුව අවධානයක් කරන්නේ නැතුව සතියෙන් සතිය සතියෙන් සතිය කැබිනට් එකට මේක කොළහුව මාරු කර කර මේ කරන්නේ ආණ්ඩුව ජාතියේ අනාගතය විනාශ කිරීම කියන එක මේ අවස්ථාවේ අපි ප්‍රකාශ කරන්න කැමතියි.